අපොස්සෝ සස්පෙල බීසී විෂය පිළිබඳව උගන්වන ගුරුවරයෙක් විදියට මම මේ චැනල් එක පුරාවටම බීසී විෂයට අදාළ අති බහුතරයක් තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. ඒ යන ගමනේදී මම දැක්ක ලොකු අඩුපාඩුවක් තමයි පුතේ කලා විෂය ධාරාව තෝරගන්න ගොඩක් දරුවන්ගෙන් මං පන්තියට එන්න ඇහුවාම අහන පළවෙනි ප්‍රශ්නේ තමයි පුතේ ඔයාගේ ඕලෙවල් බුද්ධ ධර්මයේ ප්‍රතිඵල කොහොමද? ඉතින් බහුතරයක් දරුවන්ගේ පිළිතුර තමයි ඕල්වල් බුද්ධ ධර්මයේ CBS ඒකක් කලාතුරකින්. ඒ නිසා ඔයාලට බුද්ධ ධර්ම විෂයට ඒකක් ගන්න අවශ්‍යයි කියලා මම හිතනවා. ඒකට හේතුව හරිම ලේසිම විෂය නෙවෙයි තියෙන විෂය කාන්නේ. ඕලෙවල් තියෙන පේපර් අතර ලේසිම පේපර් එක බුද්ධ ධර්මයේ පේපර් එක. ඉතින් මම ඒක නිසා තීරණය කළා පුතේ අද ඉඳන් ඉදිරි කාලය තුල සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂයට අදාළ වීඩියෝ පාඩම් මාලාවක් උසස් පෙළ BC හා සමානවම දිගටම කරගෙන යන්න. ඉතින් මේක කරන්න කලින් අර ආත්ම තෘප්තියක් ඕන, හිතට හයියක් ඕන. මේක සාර්ථක වේද අසාර්ථක වේද කියලා. ඒ නිසා මේ වීඩියෝ එක බලන ඔයාලා සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය පෙනී සිටින කෙනෙක් නම් ඒ වගේ වීඩියෝ පාඩම් මාලාවක් අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් විදියට ඔයාලගේ අදහස් එකතු කරන්න. එතකොට මට පුළුවන් වෙවි එින් ලැබෙන උනන්දුව තුලින් ඉදිරියට පාඩම් මාලාවන් රාශියක් මේ තුල පළ කරන්න. ඉතින් මම අහන්න කැමති හැමෝගෙම ඇත්තටම සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විෂය සඳහා වීඩියෝ පාඩම් මාලාවක් ඔබට අවශ්‍යද නැද්ද කියලා ඔබගේ අදහසත් එක්ක මම කැමති ඉදිරි දවස් තුල පාඩම් මාලාව දිගටම පළ කරන්න. හැමදාම තිරුවන් සරණයි.